අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. බුදුන් වැඩිය කැලණි පුදබිමේදී අගමැති මහින්ද 13 වැනි අගමැති ලෙස දිවුරුම් දෙයි. තනතුරු වලට එහා ගිය රාජපක්ෂවරුන්ගේ සහෝදරත්වයේ බැඳීම මනාපයෙන් තේරුණු 196ක් ගැසට් කරද්දී ඇමති මණ්ඩලය දිවුරුම් දීම 12 වනදා මගුල් මණ්ඩපයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තට යන ආණ්ඩුවේ මන්ත්‍රීවරු කොරෝනාවෙන් වැසුණු පාසල් හෙට සිට යලි ඇරේ මතට ලොල් වී රියට ගොඩ වී කල පොළව නුහුලන මහා අපරාධය අෆ්ගන් ආණ්ඩුව සාමයට අතවනා දරුණුම ත්‍රස්තයන් සමග තලේබාන් 400කට ඉරගෙදර දොර අරි දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. නමවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ දිරුම් දුන්නා. 1970 වසරේ බෙලියත්ත ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මහතාගේ දේශපාලන දිවිය තුළ දෙවතාවක්ම විධායක ජනාධිපති ධුරය ඔබවා තිබෙනවා. ඒ වගේම තුන් වතාවක් අග්‍රාමාත්‍ය ධුරයන් ඔබවා තිබෙනවා. 2020 මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේ නියෝජනය කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 5,22,364ක් ලබා ගනිමින් ඒ මහතාගේ දේශපාලන දිවියේ හතරවන වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයට තේරිපත් වුණා. මෙවර මහමැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික කැලණිය පුදබිමේදී පැවැත්ුණා. 50 වසරක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා දෙවතාවක් විධායක ජනාධිපති ධුරයේ හිබුවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා කැලණිය විහාරස්ථානයට අද උදෑසන පැමිණියේ ජනතා හරසර මැදේයි. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්ති සිදු වූයේ ඉන් අනතුරුවයි. කැලණිය රාජමහා විහාරස්ථානයේ සකස් කර තිබූ විශේෂ පීඨිකාවකදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. එතුමා මෙවර අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ හතරවන වරටයි. මහින්ද රාජපක්ෂ නමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම අන්‍යාකාරී වූ ශ්‍රී ලංකාව තුළදී හෝ ඉම්පිටදී අත ආදාරු දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් ලැබීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානීත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්තිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද එක්කලා. සම්බේ දේව මංගල විනසන්තු ආයු වර්ධකෝ ධන වර්ධකෝ සිරි වර්ධකෝ යස වර්ධකෝ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම සහෝදරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෙළ චාරිත්‍රවලට අනුව වැඳ ආශිර්වාද පුද කිරීම රාජපක්ෂවරුන්ගේ සහෝදරත්වය ලොවටම කියාපාන අවස්ථාවක් වුණා. මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ආණ්ඩුකාරවරුන් තානාපතිවරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ සහ නව රජයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් සහ සම්භාවනීය පිරිසක් මේ උත්සවයට සහභාගී වුණා.
දිවුරුම් දීමෙන් අනුතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. දුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානම් සවාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දෙට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් උත්සවයෙන් අනුතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා රැස්වසිටි ජනතාව වෙත ගොස් ඔවුන්ට සිය ආචාර්ය පුද කළා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව උණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වූ අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී මිනිසවැටිය චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුනුවේ ඥානතිලක යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සිත්තිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා. මෙම අවස්ථාව සැලසුම් කරමින් රන් ආලපිත ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේ අනුරුවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීමට මෙහිදී කටයුතු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව අග්‍රාමාත්‍යවරයා පිරිවෙනේ ධර්ම විද්‍යාලාධිපති සබර්ගම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුමුර්ගම්වේ වජිර ස්වාමීන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රටේ පෞරාණික උරුමයන් ආරක්ෂා වන අයුරින් රට ගොඩනංවන ලෙසයි උන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. 1970 වසරේ බෙලියත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 වසර දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. 2004 වසරේ අප්‍රේල් මාස 6 වනදා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් එතුමා 2018 වසරේ ඔක්තෝබර් 26 වනදා දෙවන වරටත් 2019 නොවැම්බර් මාස 21 වනදා තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධුරයේ හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමමින් රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමේ ගමනේ ප්‍රමුඛ නායකයාද වනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගත්තා. එය මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස ඉතිහාසගත වුණා. විධායක ජනාධිපති ධුරයේ දෙවරක් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට හතර වතාවක් පත් වූ පළමු වෙන්නා ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමන සමග ඉන්ද්‍රකීලයක් ලෙස සිටමින් දේශපාලන විශ්ලේෂකයන්ගේ අනුමානද අභිබවා 3-2 බලයක් වත්මන් ආණ්ඩුවට ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටුුණේ ඓතිහාසික කාර්යභාරයක්. महिंद राजपक्ष महता अग्रामात्य धुरे दिवरुम दीमत समग दिवेने प्रदेश रसक सेमरु मुत्सव संविधान करतिबुना सौभाग्य देक्म यतार्त्या करमिन राट देवेंत संवर्तनेकट योम किरीमट मेय सुविशेष अवस्थावक बवाई जनताव अग्रामात्य वर्याट सुभाशिंशन पिरिनममिन प्रकाश कले
මෙතර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සමාජිකයන්ගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණයෙන් නවවන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 196 දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහජන ඡන්දයෙන් මන්ත්‍රී ධුර 128ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 47ක් හිමි වුණා. ජාතික ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2ක්. ඉලංගේ තමිල් අරසුකච්චි පක්ෂය සඳහා මන්ත්‍රී ධුර 9ක්ද අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමිල් මක්කල් තේසිය කූට්ටණි තමිල් මක්කල් විදුතලේ පුලිහල් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අහිල ඉලංගේ මහජන කොංග්‍රසය ජාතික කොංග්‍රසය සහ මුස්ලිම් ජාතික සන්ධානය සඳහා මන්ත්‍රී ධුර එක බැගින්ද හිමි වී තිබෙනවා. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමි වී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2ක්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පත් කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ ජාතික ලැයිස්තු නාමලේඛනය කඩිනමින් නිකුත් කිරීමට මෙම පක්ෂය කටයුතු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය අනුව යමින් කිසිදු පරාජිත මන්ත්‍රීවරයෙකුට ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තු වරම් ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මහජන ඡන්දයෙන් පැරදුණු පිරිස්වලටද ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමේ මාවතක් විවෘත කිරීමේ උත්සාහයක නිරත වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය නම් කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි එම පක්ෂය සඳහන් කළේ. සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට සෙල්ව රාසා ගජේන්ද්‍රන් නම් කර තිබෙනවා. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවරාසා කලෙයරසන් නම් කර තිබෙනවා. මේ අතර අපේ ජනබල පක්ෂයෙන් ජාතික ලැයිස්තු නාමලේඛනයට ගලගුඩත්තේ ඥානසාර හිමියන්ගේ නම ඒකමතිකව තීරණය කර ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. පක්ෂයේ මහලේකම් තනතුර දැරුවේ මේ වේදිනිකම විමලතිස්ස ස්වාමින්වහන්සේ. උන්වහන්සේ කරලා තියෙන්නේ මේ ක්‍රියාපටිපාටියට තොරව උන්වහන්සේගේ හිතුමතේට හොරෙන්ම ගිහිල්ලා උන්වහන්සේගේ නම බාර දීලා තියෙනවා ජාතික ලැයිස්තුවෙන් උන්වහන්සේ යා යුත්තේ කියලා. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි ජාතික ලැයිස්තු එකක් හෝ දෙකක් ලැබුණු පසු ලේකම්වරයා සභාපතිවරයා ඇවිල්ලා මුණ ගැහිලා මධ්‍යම කාරක සභාව රැස් කරන එක. ඉතින් මෙතනදී උන්වහන්සේ මේ ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර උන්වහන්සේගේ හිතුමතින් උන්වහන්සේගේ නම උන්වහන්සේ සුදුසුයි කියලා යෝජනා කරලා මෙතන කමිෂන් සභාවට ලිපියක් යවලා තියෙනවා. අපිට උපදෙස් ලැබිලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය මේ වෙනකට අනුගමනය කරමින් යනවා. මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා. කෙසේ වෙතත් මෙහි ඇති නීතිමය පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතාගෙන් අපවිමසීමක් කළා. මන්ත්‍රී ධුරයක් දැරීමට ජනාධිපති සමාව කිසිසේත්ම ප්‍රශ්නයක් වන්නේ නැති බවත් සියලු බාධකයින් අහෝසි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයෙකු බවට පත්වීම සඳහා අනුමැතිය ලබා දිය යුත්තේ එම පක්ෂයේ ලේකම්වරයා බවත් එය ලේකම්වරයා සතු වගකීමක් බවත් ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ අයගේ නාමලේඛන ලබන 14 වෙනිදාට පෙර ලබා දෙන්නයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබුණා. ජාතික ලැයිස්තුවෙන් පත් කරන සියලු දෙනාගේ නම් මැතිවරණ කොමිසම වෙත ලැබීමෙන් පසු ඒවා ගැසට් කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ අතර නව අමාත්‍ය මණ්ඩලය ලබන දොරස් වෙනදා මහනුවර මගුල්මඩුවේදී දිවුරුම් දීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 26 දිනකට සීමා කිරීමටද රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රේමලාල් ජයසේකර මහතා තමන් පිළිබඳ ලබා දුන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට අභියාචනීය සිරකරුවෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී වීමට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. ඔහු විසින් අභියාචන පෙත්සම අභියාචන අධිකරණයට නම් කොට රත්නපුර මහාධිකරණයේ ගොනු කරනු ලැබුවා. ඒ තත්ත්වයේ මත අපේ නීතිය ප්‍රකාශ කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 331 වෙනි වගන්තියට තමයි අභියාචන ගොනු කරන්නේ. 333 වගන්තියේ ප්‍රකාරව ඒ දඬුවම සම්පූර්ණයෙන්ම අත්හිට වෙනවා. ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරයාට මහාධිකරණයෙන් දැනුම් දෙනවා මොහුගේ දඬුවම තාවකාලිකව අත්හිට වීමක් සිදු වෙලා තිබෙනවා. ඔහු ඉදිරියට සලකුණු ලබන්නේ
ඔහු අභියාචනා සිරකරුවෙකු හැටියට. එමෙනි තත්වයක් තියෙනකොට අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේම සඳහන් වෙලා තිබෙනවා 13 වෙනි ව්‍යවස්ථාවේ ඕනෑම පුද්ගලයෙකු අධිකරණයකින් අවසානාත්මක වශයෙන් වර්ධකරු වනතුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් හැටියට ගණන් ගනු ලබනවා කියලා. එනි තත්වයේ යටතේ ප්‍රේමලාල් ජයසේකරට ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඒ සැසිවාරවලට සහභාගී වෙලා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බව පැහැදිලිව පෙනියනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශයන්ට අනුව නවවන පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශ එවලා තියෙනවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියනවා ඔවුන්ව ලේඛනගත කරන්න විවිධ ෆෝරමයන් පුරවන්න. නමුත් මේ අවස්ථාවේදී අපේ මහලේකම්තුමා තීරණය කළා තියෙනවා මේක ඔන්ලයින් තාක්ෂණය හරහා මෙම ලියාපදිංචි කිරීම ඒ අවශ්‍ය කරන තොරතුරු ගැනීම අපේ කාර්ය මණ්ඩලය යොදවලා කිරීමට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ ආසන වෙන් කරනකොට දැන් ඒ 116 අභිභව යන තත්ත්වයක් තියෙනවානේ. දැන් ආණ්ඩුවට 140 පහක් ලැබිලා තියෙනවා රජයට. ඊට අමතරව තව සහය දෙන පක්ෂත් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ 150කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒතර අපිට පාර්ලිමේන්තුව එක පැත්තක අසුන් ගන්නන්න පුළුවන් 116යි. ඒතර ඉතුරු ප්‍රමාණය අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ සුදුසු තැනක. එක කණ්ඩායමක් වශයෙන් ඒ ජේෂ්ඨතාවය මත අසුන් ගන්නවා. මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අත් වූ දරුණු පරාජයෙන් පාඩම් ඉගෙනගෙන සමගී ජනබලවේගයේ වටහා එක්වන ලෙස හර්ෂණ රාජකරුණා මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ යටතේ නව ගමනක් ආරම්භ කළ හැකි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. අපේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයට හොඳ පණිවිඩයක් ලබා දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන. අද මුළු රටම ලබා දීලා තියෙන පණිවිඩය තමයි ඒක. අපි මේ ගමන යන්න ඕනේ එකතු වෙලා. ඒකින්ද කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂයේ සිළු දෙනාටම අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි දැන් ඔබෙත් අපෙත් නායකයා. ජනාධිපති තුමාට සහ නව අග්‍රාමාත්‍යවරයාට ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති විශේෂ හමුවකෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කෙරුණා. අද හදිසි රැසීමක්ද? නෑ නෑ ඉතින් අපි ජයග්‍රහණයෙන් පස්සේ මන්ත්‍රී කණ්ඩායම හමුණා. ඔබතුමාට මේ කතානායක දෝරේ දෙනවා කියන්නේ මම කිසිම දෙයක් දන්නේ නෑ. පළවෙනි වතාවට අපේ මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අපේ පක්ෂ සභාපතිතුමත් එක්ක ඉඳගත්තා. ගෝඨාභය ජනපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ 100%ක් අපි සහයෝගය දීලා වැඩ කරන්න තීන්දුව කරා. ඒ වගේම ඉදිරියේ පාර්ලිමේන්තුවේ තියෙන ඕනම ක්‍රියාවලියකදී අපි අපේ ශක්තිය දෙනවා. අධිකාර ජනපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් එකට එකතු වෙලා අපි අපේ වැඩ කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මූලික අරමුණ අධිකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඉදිරි පාලන තන්ත්‍රයේ තුල ලබා දී හැකි උපරිම සහය ලබා දීලා ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කිරීම තමයි අපේ එකම අරමුණ පරමාර්ථ වෙලා. රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණා. හෙට සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ආරම්භ වන්නේද අධ්‍යර කිහිපයක් යටතේයි. ශිෂ්‍ය සංඛ්‍යාව 200කට වැඩි හෝ ඊට අඩු පාසල් මීටර 1 පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යාමට හැකිනම් පමණක් සියලු ශ්‍රේණිවල සිසුන්ට සතියේ දින පහේම පන්ති පැවැත්විය හැකි. සිසුන් 200කට වැඩි ප්‍රාථමික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාළ දිනයන්වලදී. කෙසේ වෙතත් පස්වන ශ්‍රේණියේ සිසුන් සඳහා සතියේ දින පහේම පන්ති පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. පළමුවන ශ්‍රේණිය සඳහා සඳුදා දිනේත්, දෙවන ශ්‍රේණිය සඳහා අඟහරුවාදා දිනේත් පාසල් පැවැත්වෙනවා. තුන්වන ශ්‍රේණිය සිසුන් සඳහා වෙන් කර ඇත්තේ බදාදා දිනයයි. හතරවන ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේම පන්ති පැවැත්වෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වල 10වන ශ්‍රේණිය සිට 13වන ශ්‍රේණිය දක්වා සතිය දින පහේම පාසල් පැවැත්වෙනවා. ඒ අනුව 6වන ශ්‍රේණිය සඳහා වෙන් කර ඇත්තේ සඳුදා දිනයයි. 7වන ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද, 8වන ශ්‍රේණිය සඳහා බදාදාද වෙන් කර තිබෙනවා. 9වන
ශ්‍රේණියේ සිසුන් සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන් වලයි පාසල් පැවැත්වෙන්නේ. 6, 7, 8 සහ 9 වන ශ්‍රේණිය සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වාත්, 10, 11, 12 සහ 13 ශ්‍රේණිය සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාත් ක්‍රියාත්මකයි. පස්වරු 3:30 දක්වා කාලසටහන්හි ගුරුවරුන් හැර අනිකුත් සියලු ගුරුවරුන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වායි. මේ අතර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන තෙක් පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙසද දැනුම් දී තිබෙනවා. මේ අතර පාසල් ආරම්භ කිරීම සඳහා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව දිවයිනේ විවිධ පාසල්වල සිදු කෙරෙන ආකාරය දැකගත හැකි වුණා. මේ අතර දරුවන් කිසිදු බියක් නොමැතිව පාසල් වෙත එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. සියලුම පාසල් විස බීජ හරණයට ලක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසන්නේ. සියලුම මැතිවරණ රාජකාරී සඳහා භාවිතා කරපු පාසල් සියල්ලම විස බීජ හරණයට ලක්කොට සෞඛ්‍ය ආරක්ෂිතව අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම අනෙකුත් පාසල් විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විස බීජ හරණයට ලක්කොට තාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා ඔවුන් පාසල් සූදානම් කොට තිබෙනවා. ඉතින් අපි දෙමාපියන්ගෙන් ඉල්ලා හිටිනවා හෙට දින සියලුම දරුවන් පාසල් වලට යොමු කරන්න. මේ වාරය තුලදී වාර විභාග වෙනත් ක්‍රීඩා කටයුතු ඒ වගේම විෂය බාහිර කටයුතු කිසිවක් සංවිධානයකට නැහැ. ඔබේ දරුවාට යම් කිසි උණක් කැස්සක් ඒ වගේම හෙම්බිරිස්සාවක් තියෙනවා නම් පාසලට එවීමට උත්සාහ ගන්න එපා. විශේෂයෙන්ම අපි 10 වෙනි ශ්‍රේණිය සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා සිටින දරුවන්ට 3:30 දක්වා සිට නිසා අපි උපදෙස් ලබා දීලා තිබෙනවා විනාඩි 20කට නොවැඩි විවේක කාල දෙකක් ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම පාසල සිට නැවත නිවසට යනකොටත් ඒ වගේම නිවස සිට පාසලට එනකොටත් මුඛාවරණ පැළඳවීම අනිවාර්යයි. ඒ වගේම පාසල තුලදී මුඛාවරණ පැළඳවීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් පැළඳගෙන සිටීම හොඳයි. යම් අපහසුතාවක් තිබෙනවා නම් ඒ ඉවත් කරගෙන ඒගෙනම් ක්‍රියාවලියට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. පොළොන්නරුව අරලගන්විල දෙහිඅත්ත කණ්ඩිය මාර්ගයේ පැමිණි කැප් රථයක් සිසුන් 12 දෙනෙකු අනතුරට පත් කරමින් ධාවනය කර තිබෙනවා. එම අනතුරෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. උපකාරක පන්තියකට සහභාගී වී යනි නිවෙස් වෙත පැමිණිමින් සිටි සිසුන් කණ්ඩායමකුයි අවාසනාවන්ත ලෙස මෙම සිද්ධියට මුහුණ දුන්නේ. කැබ් රථයේ රියදුරු බීමතින් සිටි බවද වාර්තා වනවා. මෙම සිසුන් කණ්ඩායම මාර්ගයේ පසකින් පැමිණිමින් සිටියදී කැබ් රථය ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක පටිගතව තිබෙනවා. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 16ක් වන පිරිමි දරුවෙක්. තුවාල ලැබූ සිසුන් 11 දෙනෙකු පොළොන්නරුව මහරුවහලට ඇතුළත් කර තිබෙනවා. අරලගන්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. ප්‍රධාන රාත්‍රී 9:30. සුබ රාත්‍රියක්.